கௌரவத்திற்கும் மதிப்பிற்கும் உரிய எங்களது நாட்டினுடைய எதிர்க்கட்சி தலைவர் சஜித் பிரேமதாசா அவர்கள் எமது பாடசாலையை தெரிவு செய்து எமது பாடசாலையினுடைய மாணவர்களின் கல்வி மேம்படையும் என்பதற்காக, குறிப்பாக ஐசிடி துறையிலே மாணவர்கள் வளர்ச்சியடைய வேண்டும் என்பதற்காக ஸ்மார்ட் போர்ட் ஒன்றையும் அதனோடு இணைந்த கணனி உபகரணங்களையும் எமது பாடசாலைக்கு அன்பளிப்பு செய்து அதனை இன்றி மாணவர்களுக்கு கையளிக்கும் முகமாக எமது பாடசாலைக்கு வருகை தந்தமைக்காக எமது பாடசாலை சார்பாக, குறிப்பாக மாணவ குழாம் சார்பாகவும் ஆசிரியர்கள் சார்பாகவும் எமது பாடசாலையினுடைய அபிவிருத்தி நிறைவேற்று குழுவின் சார்பாகவும் எமது பாடசாலையின் வளர்ச்சிக்கு உழைக்கின்ற பழைய மாணவர்கள் சங்கங்கள் சார்பாகவும் குறிப்பாக முற்றுமுழுதாக பாடசாலை சமூகம் சார்பாக கௌரவ சஜித் பிரேமதாசா அவர்களுக்கு மனமார்ந்த நன்றிகளை தெரிவித்துக் கொள்வதிலே நாம் பெரும் மகிழ்ச்சி அடைகின்றோம். நன்றி. பாடசாலையில் கணனிகள் இருந்தது, எனினும் அது பற்றாக்குறையாகவே காணப்பட்டிருந்தது. மாணவர்களின் அறிவுத்திறனை மேம்படுத்துறதுக்காகவும் அவர்களோட தகவல் தொடர்பாடல் தொழில்நுட்பத்தின் வளர்ச்சிக்காகவும் எதிர்கால அவர்களோட வேலைவாய்ப்புகளுக்காகவும் இது வந்து மிகவும் முக்கியமான ஒன்றாக எங்களுக்கு காணப்பட்டிருந்தது. இதை நிவர்த்தி செய்கிறதுக்காக எங்களோட பாடசாலைக்கு அதிமேதகு சஜித் பிரேமதாசா ஐயா அவர்களால் கணனி தொகுதிகள், ஸ்மார்ட் போர்ட் மற்றும் பிரிண்டர் என்பன வழங்கி வைக்கப்பட்டிருக்கிறது. இது எமது மாணவர்களின் எதிர்கால நன்மைக்காக மிகவும் ஒரு உதவியான ஒரு விடயமாக காணப்படுகிறது. இவர்களின் எதிர்கால வேலைவாய்ப்புகள், எதிர்கால உலகத்தில் அவர்களின் முக்கியங்களுக்காக வழங்கி வைக்கப்பட்டிருக்கிறது. இது எங்களுக்கு மிகவும் மிக மிக ஒரு முக்கியமான ஒரு விடயமாக எங்களை பாடசாலைக்கும் எங்களோட சமூகத்துக்கும் இருக்கிறது. இதற்காக நாங்கள் அதிபர், ஆசிரியர்கள், மாணவர்கள் மற்றும் பழைய மாணவர்கள் அபிவிருத்தி சங்க உறுப்பினர்கள் சார்பாக எங்களோட மனமார்ந்த நன்றியை அவர்களுக்கு தெரிவித்துக் கொள்கிறோம். நன்றி. රටේ ක්‍රියාත්මක වෙනවා නිව් නෝමල් එකක්. නිව් නෝමල් එක තුල ඔව් ගෑස් පෝලිං නෑ, ඩීසල් පෝලිං නෑ, පෙට්‍රල් පෝලිං නෑ. පෝලිං නෑ. හැබැයි දුප්පත්කම වැඩි වෙලා. ආදායම් මාර්ග වැටිලා. පාසල් යන දූ දරුවන්ට ඒ අම්මලට තාත්තලට එදිනෙදා වේල් තුනවත් ලබා දී ගන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝක බැංකුව කෙසේ වෙතත් අපිට තේරෙනවා මහ පොළොවට පය ගහලා ජීවත් වෙන පුද්ගලින් හැටියට. මේ රටේ උතුරට යනකොටත් දකුණට යනකොටත් නැගෙනහිරට යනකොටත් බස්නාහිරට යනකොටත් දුගී දුප්පත්කම සීග්‍රෙන් ඉහළ ගිහින් අපි කියනවා කවුරු මොනවා කිව්වත් අඩුම ගානේ මේ රටේ හරි අඩක්ම භාගයක්ම
දුප්පත්කමෙන් පීඩනයට අසහනයට කම්පනයට දරිද්‍රතාවය නිසා ජන ජීවිත තෙරපිලා ජන ජීවිත මිරිකිලා හොඳට තිබුණු ජන ජීවිත කුඩා වෙලා දැන් අපි පිළිගන්න ස්ටැබිලිටි එක තියෙනවා ස්ථායී වෙලා තියෙනවා හැබැයි ස්ථායී වෙලා තිබෙන නව සාමාන්‍ය නිව් නෝමල් එක තුල ජනතාවගේ ප්‍රශ්න අහස උසට ඉහළ ගිහිල්ලා තියෙනවා තරුණ තරුණියන්ට රැකී රක්ෂා නැහැ කර්මාන්ත ශාලා නිර්මාණය වෙන්නේ නැහැ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශාලා ලක්ෂ ගණනින් අද වැහිලා ගිහිල්ලා කවුද කියන්නේ රජේම ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා ලක්ෂ දෙකකට වැඩිය මයික්‍රෝ ස්මෝල් මීඩියම් සයිස් එන්ටර්ප්‍රයිසස් MSMEs වැහිලා ගිහිල්ලා ඉතින් ඔව් අපිට නව සාමාන්‍ය නිව් නෝමල් එකක් අපිට හදන්න පුළුවන් ඒකේ කිසි ගැටලුවක් නැහැ ජනතාවට දෙන පහසුකම් අඩු කරලා ජනතාවට දෙන සහන ටික අඩු කරලා ජනතාවට දෙන ශක්තිය අඩු කරලා ඕන තරම් ස්ටේබල් වෙන්න පුළුවන් අපි අහන්නට ඕන ප්‍රශ්නය මහ ජනතාව අමාරුවෙන් ජීවත් වෙනකොට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත්ත නව සාමාන්‍යකින් නිව් නෝමල් එකකින් අපට වැඩක් තියෙනවද රටට වැඩක් තියෙනවද රටේ ලක්ෂ දෙසිය විස්සට වැඩක් තියෙනවද වහාම අපේ රටට දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි We need a national poverty alleviation program අපි විශ්වාස කරනවා අධ්‍යාපනය හොඳ උපකරණයක් හොඳ මෙවලමක් දුප්පත්කම තුරන් කරන්න අධ්‍යාපනය හොඳ ක්‍රමවේදයක් සංහිඳියාව ඇති කර අධ්‍යාපනය ඉතාමත්ම වැදගත් ආගමික සහ ජාතීන් අතර තියෙන අන්තවාදය නැති කර මේ රටේ අන්තවාදයට කිසිසේත්ම ඉඩක් දෙන්නට හොඳ නැහැ ඒක සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා දමිළ හෝ වේවා කිසිම අන්තවාදයකට අපි ඉඩ දෙපන්නට හොඳ නැහැ. අපි රටක් හැටියට එක අම්මගේ තාත්තගේ දූ පුතුන් හා සමානව තාමත්ම මධ්‍යස්ථ මැද මාවතක මේ රටේ සියලුම පුරවැසියන් එක හා සමානයි කියන ප්‍රතිපත්තිය තුළ සිංහල හෝ වේවා දමිළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා බර්ගර් හෝ වේවා එමත් නැත්නම් වෙනත් ජාතියකට අයිති හෝ වේවා අපි හැමෝම එකයි. අපි හැමෝම එක හා සමානයි. මේ රට තුළ සුපිරි පුරවැසියන් පහත් පුරවැසියන් කියලා පුරවැසියන් වර්ග දෙකක් නැහැ. Superior citizens, inferior citizens. එහෙම සංකල්පයක් නැහැ අපේ රට තුළ. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ අපි හැමෝම එකයි. මේ එකමුතු භාවය මිත්‍රශීලීත්වය සංහිඳියාව රටේ ශක්තිය කරගන්නට ඕන ඒ රටේ ශක්තිය නිර්මාණය කරගන්නට අධ්‍යාපනය අතිශයින්ම වැදගත් වෙනවා දැන් අපේ රටේ තියෙන ලෙඩක් තමයි මම දකින විදිහට එක වෙලාවකට කියනවා අධ්‍යාපනය මදි කියලා තවත් වෙලාවක කියනවා අධ්‍යාපනය වැඩි කියලා මට අහුණ පහුගිය දවසක කියනවා පාර්ලිමේන්තුවේ කියන දේවල් තේරුම් ගන්න ෂේක්ස්පියරුත් ඕනෙලු මාටින් වික්‍රමසිංහත් ඕනෙලු ඒ තරමට පාර්ලිමේන්තුව තුළ බර සිංහල සහ බර ඉංග්‍රීසි කතා කරනවා කොච්චර හොඳද අපි දියුණු වෙන්නට ඕනනේ
අපි ඉදිරියට යන්නට ඕනේ. ඉතින් ෂේක්ස්පියර්වත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි අවබෝධ කරගන්න. මාටින් වික්‍රමසිංහ ශ්‍රීමතානන්ටත් ඒ වැඩගත් තැනක් ලැබෙනවා නම් පාර්ලිමේන්තුවේ කතා කරන සිංහල ඒ තරම්ම උසස් නම් මාටින් වික්‍රමසිංහ මැතිතුමත් අවශ්‍ය නම් ඒ සිංහල තේරුම් ගන්න පොඩි සතුටක් ලබන්න පුළුවන්. හැමදාම විවේචනයට ලක් වෙන පාර්ලිමේන්තුවේ ඒ වගේ උසස් ගණේ වාද විවාදත් යනවායි කියන එක ඒක හොඳ දෙයක්. හැබැයි මම දැක්ක දේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්නකොට ව්‍යවස්ථාදායකයෙක් ඉන්නකොට බොහෝ විට හැම දෙනාම පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නට පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය රැකගන්නට පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ජනතා පරමාධිපත්‍ය ව්‍යවස්ථාදායකයේ අයිතිය වෙනුවෙන් හැම දෙනාම කතා කරනවා. හැබැයි ව්‍යවස්ථාදායකයේ ඉඳලා විධායකයකට ගිය හැටි මොකද කරන්නේ? විධායකයේ හදනවා ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව පාගල දමන. පාර්ලිමේන්තුව හරියට ව්‍යවස්ථාදායකය විධායකයේ වෙනුවෙන් පෙනී සිටින පමෙක් වගේ සලකන්නේ. ජනාධිපතිගේ අතකොළුවෙක් හැටියට පාර්ලිමේන්තුව සලකනවා. ඒක ඒ තරම්ම සුදුසු දෙයක් නෙවෙයි. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන කොටස් තුනකින් සමන්විත වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ එක් එක් ආයතන සංවරණ සහ තුලන හරහා, checks and balances හරහා කිසිම ආයතනයක් තවත් ආයතනයක් පාගගෙන මහා බලවතෙක් හැටියට ඉස්මතු නොවෙන්නට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්නට ඕන. මුලතිව්වැනි බල ප්‍රදේශයක් යුද්ධෙන් බැටකෑව. අද ඉන්න ඕන තැන නෙවෙයි මුලතිව් බල ප්‍රදේශය තිබෙන්නේ. මේට වැඩිය දියුණුවක් තිබෙන්නට ඕන. ඒ දියුණුව අපි උදා කරනවා. මහ ලොකුවට රටේ විවිධ අය ජනාධිපතිකම් කරා, අගමැතිකම් කරා. කිසිම ජනාධිපතිවරයෙකුට, කිසිම අගමැතිවරයෙකුට බැරි වුණා. යුද්ධය නිමා වුණයින් පස්සේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් මේ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන අපේ රටේ ක්‍රියාත්මක කරා. නෝත් ඊස්ට් එක සෙන්ටර් කරගත් ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එක මේ රටේ කිසිම ජනාධිපති කෙනෙකුට, කිසිම අගමැති කෙනෙකුට ක්‍රියාත්මක කරන්නට බැරි වුණා. එයාට අමතක වුණා. උතුරු නැගෙනහිර මතක් වෙන්නේ විශේෂයෙන්ම මේ වගේ වසරක. ඡන්ද තියෙනවා නම් උතුරු නැගෙනහිර කොටම මතක් වෙනවා. ඡන්ද ඉවරුණු හැටියෙම උතුරු නැගෙනහිර නෙවෙයි රටටම හෙන ගැහුවත් කමක් නැහැ. ඒ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. ඔව්, 2009 යුද්ධය අවසන් වුණේ. අද අපි ඉන්නේ 2024. ප්‍රමාද වෙලා හරි උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරන්නට මේ වසර අවසානයේ සිට අපි කටයුතු කරනවා කියන එක මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.